ินรักก็ต้องมากินน้ำมันเออก็กอดน่ากินน้ำมันเออก็กอดน่ากินเบียร์ได้จะมามาเลยหัดเด็กกับผมเด็กที่บ้านที่อันนี้กี่ป้าโยนที่เอามาเลยเวนเลยเด็กกินหมดเด็กกินเอวิ่งที่คนเอ๋ใครมามาคิวเอ็ดมาปิ้งปิ้งโอ้โหมาหิติปิ้งปิ้งโอ้โหมาหิติบรูกี้อันนี้เนติวดิติบรูกี้อันนี้เนติวดิติก็แต่เอริโอต์กาเลนวาราจักมาฮิมิราจูเกปิติราจัตมาเนเนมิลาฮิติยานาวาตมากิอันเนตปิติโครวันเดือดเปรลาราติมบีเรกันนิปุโรตปิติอันเนมากิคาเจเนเวเนเกนิจักกุสุนุยนาอิลเลนอิลเลนเดจินาลาเดนวาโกนาเมเนมโอโคมาเมนิติดันโนดันโนอันเดกบัตเตมาอุงเรสกะดะกินเอ็กกะดะกินปัสกะดะกินกินกินโคโรนากินกินกินโคโรนากินYe do the what? We done and do not the king. At the fire hole, done the king. Go on, dying, win the king.Make it there, Bercumari. Me corona caleni savin.ඔයයි මයි දුරා සුනා නේද? හරියට නිකන් කෑවිනේ වගේ. කිසි දෙයකට බය වෙන්න එපා. හන්දිය කඩයක් කරලා තිබ්බා. ඉන්න මං ඔයාලට මොනා හරි අරගෙන එන්න. බිස්කට් පැකට් එකක් හරි. අනේ අනේ උතුමානේ නිකුයි දන්නේ පොඩ්ඩක් ඔබ ඉන්න. මොකද මොකද? ඔබ මගේ පියාණන්ගේ විවාහය ගැන අහන්න කැමතිද? ඔබේ පියාණන්? මං එතුමා වඳින්න ඕනි. විහිළු නෙමෙයි. ඔය ඔබට ආදරේ නැත්. අනේ පාරේ මං ඔබට කොටා ආදරේ කරනවා. කොච්චර ආදරේ කරනවද කියනවනම් ඉර හඳ උනත් ගෙන්නලා දෙන්න පුළුවන්.හඳගෙනලා දෙන්න කලින් තාතගෙන් ඇවිල්ලා අහන්නකෝ. බය වෙන්න එපා. මං පියාණන්ගෙන් අහන්න. පිය රජතුමනි මං ඔබගේ දුවව විවාහ කරගන්න කැමතියි. කොරෝනා තුමාණනි ඒක අමාරු වැඩක්. ඒක අමාරු වැඩක්. ආව්. ඔබේ තාත්තට කන් ඇහෙන්නේ නෑනේ. විහිළු නෙමෙයි. පියාණන්ගේ කැමැත්තෙන් විතරයි ඔබට මගේ අත ගන්න පුළුවන්. මොනවා කියුවා? අත විතරද තාත්ත දෙන්නේ? එතකොට ඔයාව මට එක්කෝ කමකුත් නෑ වගේ. මොකද අමතර රටක් තියෙනක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා.මන්දින්න නේ ඔයා හොදට සෙල්ලම් කළා පොර රජා මට තාමත් හිතෙන්නේ ඔබ මට ආදරේ කියලා මොනවා එහෙම කියන්නේ පස්සොදුකේ මං කොහොමද ඒකට ඔප්පු කරන්නේ මං ඔයාට අයියෝ අයියෝ හොදට මැති කලින් කතාවෙත් කරපු බොංගක් තාමත් කන්දේ රැව් දරව වගේපුළුවන්ද? තේක කැටියට මට ගෙනත් දෙන්න ඇරිසලා වල ඔප්පුව. මොකක් කිව්වා? ඇරිසලා ප්‍රාන්තයේ ඔප්පුව? ඒක කොහොම කරන්නේ? ඒක කවුරුවත් දැකලත් නැහැ. ඒක හොයන් යන මිනිස්සුන්ට මැරෙන්න වෙනවා කියලා කියන්නේ. මට මැරෙන්නද කියන්නේ? මාලා. ඕකවත් කරගන්න බැරි නම් වෙනත් නැහැ. මං ඒක ඔබේ තාත්තගේ උපන්දිනේ දවසට තෑගි දෙන්න හිටියේ. ඔයගේ පියාණන්ට දෝණ කරලා තියෙන ඔප්පුව. ඕවනේ. එයාට ඒක ලැබුණා. ඔයාගේ මගේ විවාහයට එයා විරුද්ධ වෙන එකක් නැහැ. තේරුණාද? ආ, ඕනේ බද්දලා දෙයි. හනේ දෙයනේ. මා සොඳුර කිසිම දෙයකට බය වෙන්න එපා. තව පැය කිහිපයක් ඇතුළත ඇරිසලාවේ ඔප්පු ඔබත් තපන්න මා කඩෙන් පරවා. යන්. මේ කොරෝනා රෝගය හින්දා මුළු රටටම ඇඳුරු නීතිය දාලා තියෙනවා. ඇඳුරු නීතිය වෙලාවේදී මට විතරයි යන්න පුළුවන්. රාජ්‍ය ඌෂ්ණයේ දින කඩේට විතරයි එළියට බහින්න පුළුවන්. අන්න නියම. ඊනෝ මං කටිටක නිරෝධායනේ වෙලා ඉන්නේ කියලා. දෙසපියක් නිරෝධානේ වූ රජතුමා ගැන ප්‍රශස්තියක් කීමට මට අවසර. දේවියන් වහන්සේ ආසුපිට නගරට වට යන රජුනේ කොරෝනා. පෙම්වතියගේ බැල මෙහෙවර බලෙන් කොරෝනා. සිතා කුමරිය මෙයාව ගොනා කරවන. ආසුපිට යන රජතුමාගේ නමයි කොරෝනා.Sorry, වැරදුනා. මොනාද නිවැරදි කරන්නේ? ඔරේ දඹලෙත විහිිත කෝගන කාටවත් පුළුවන් වුන්නේ. මේක හරි ගියොත් මම ලෝක පූජිත දෝටි වෙන කොච්චර මල්ලි. උතුමාණනි. මොගේ උතුමාණනි වදිනු වෙනයි. වැද හම්බා. අයියෝ මහ මොජේ. මම ගුරේන්නේ. වදිනු උතුමාණනි.දෝටි මට ලොකු වැඩක් තියෙනවා මට ඇරිසලා වල ඔප්පු හොයාගන්න ඕනේ
නැක් බැක් කියන්න බෑ. මොකද ඇරිසිලා වල ඔප්පෝ නේ කියලා කිව්වා. ඒක නම් ඉතින් ලේසි නෑ. මොකද රෝස හමුදාවේ ආරක්ෂා කරන. රෝස හමුදාවක් කියන්නේ? මොකක්? කුමරියට දැන් කොහොමද ඒ කතාවක් කියන්නේ? මාර කේස් එක නෑනේ. කුමරියට ඕක ඕනේ කියලා කියනවා? ආව් ඒකනේ. නෑ එයාට නෙවෙයි එයාගේ පියාණන්. එයාගේ උපන්දින දවසේ එයාට ඒක දීලා ලෝක පූජිත පියාණන් ගම කියලා නම දානවා. ඔයයි ටෝක කරන්න ඕනේ. අනිවාර්යෙන්ම මම ඒක කරනවාමයි. අනික ඒක කරේ නැති වුණොත් මගේ විවාහය තවත් පසුවට යනවා. මට ඉක්මනට බඳින්න ඕනේ. කොරෝනා ඇසේ මොන මගුල්ද? මෙයා ගන්න ජෝති ඔහෙ මට උදව් කරන්නම ඕනේ. හරිද? අදිසේලා වල උප්පු ආරක්ෂාවද කියලා දෙන්නේ රෝස හම්බුදාවි සෙබළු. ඇත්තට මේ මාළේ ඔයාගේ ආරක්ෂාව කැටියට තියාගන්න. ඔකේ ඉක්මනට ඉවර කරනවද? අමාරුයි. මේ මොකද්ද ජෝති මේක? 1108 වාරයක් දීවන් ගදපු ආරක්ෂක දංගලා. තව එකක් තියෙනවා. ඒක ඌටත් වඩා ආරක්ෂාවයි. ආරක්ෂාවයි. එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නැහනේ නේද අනි? බය වෙන්න වෙනවා. ඔය රෝද හමුදාවෙන් බේරිලා ඔය උප්පු ආරං එනවයි කියන එක හිතන තරම් දේශී කාර්යයක් නෙවෙයි. සමහර විට ඔයාගේ ජීවිතේ පව නැති වෙන්න පුළුවන්. මට ඔය ආරක්ෂාව එච්චර වැදගත් නෑ. ඔය කිව්වට ආරක්ෂාව වැදගත්. මේකයි මම මේ කියන කතාව අහලා බය වෙනව එහෙම නෙමෙයි. තේරුණාද? ඔය ඔප්පු ගන්න ගිය කිසිම කෙනෙක් අප ඇවිල්ලා නැහැ. මොකක් කිව්වා? ඒ මොකද? මොකද රෝස හමුදාවේ ඒගොල්ලන්ව මරලා දැම්. අපේ දක්ෂ කොරෝනා රජතුමා රෝස මාලිගාව අල්ලන්න යන්නේ. අපි හමුද ප්‍රශස්තියයි. ඕන් එහෙනම් රෝස මාලිගේ අල්ලයි රජා දස්සයා රජා පිට තියන් යන්නේ විසිල්ලස්සයා රජා පිට තියන් යන්නේ විසිල්ලස්සයා අනේ රෝස මාලිගේ අල්ලයි රජා දස්සයා කියනකො තව මොනා හරි තා මොනවා කියන්නේද මේ පොලිස් ඔහේ දන්නවද රෝස මාලිගේ ඔය රෝස මාලිගාව කියන එක ඇත්තට හොඳ පොට් එකක් නෙවෙයි. යනවා නම් අන්න අර පැත්තේ තියෙන. හැබැයි කවුරුත් ඔකට යන්න නම් උත්සාහ කරන්නේ නැහැ. ඉවත් ඉවරයි. ආ මේ හනෝ. මං සල්ලි අල්ලන්නේ කොරෝනා. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න. කොරෝනා මතක්ුන්නේ නැහැ නේ. සල්ලි තියෙන්නේ උඹ තමයි හොර කරලා බැනලා යන්නේ. මට පාස් තියෙනවා. පාස් තියෙන්න පුළුවන්. ඒ වුණාට ඩිස්ත්‍රික්කෙන් ඩිස්ත්‍රික්කට යන කිසිම අවශ්‍යයක් නැහැ. පොලිසියට ගියා කියලා විකල පාස් එකක් ගන්න වරෙන්නේ. අයියෝ. බිල් මර්ධන් කඩවල යන්න වේද දන්නේ. ඒ වුණාට යන්න බැහැ. ඕ ඕ උලක් නැහැ උලක් නැහැ. ඔයා මීටරය දුරින් ඉන්න මම්මගේ බෙල්ල හදා ගන්න. මේක වඩුණාම මට හරියනවා. ආ මම මොනවද කිය කී හිටියේ මේ ආ මේකයි. මේ පැත්තේ ලොක්ඩවුන් කළා තියෙන්නේ. මෙතනින් මහරජ්ජුරු ආවත් යන්න දෙන්න එපා කියලා තමයි මට කියලා තියෙන්නේ. ඔයා හොඳින් මට නම් පේන්නේ. ඔහොම ඉන්නකෝ. මම ડોක්ටර් කෙනෙක් ගෙන්නන්නම්. මේ ඇහුණද? ඒ ටක්. චුට්ටක් ડોක්ටර් කෙනෙක්ට එන්න කියලා. අයියෝ මොකද දොස්තරලා මං හොඳින් ඉන්නේ. ඔපොයි. මේ බෙල්ලෙමෙන්ට් වෙන එකත් කොරෝනාන රෝග ලක්ෂණ නැද්ද දන්නේ. අයියෝ දකින්නද ටීවී එකේ හැමතිස්සෙම කියන්නේ. අද උනේ විදිහට ඔබලගේ කොරෝනාන රෝග ලක්ෂණ. ගහ පැන්නොත් ඉවරයි. ඔහු ඒකනේ නේ. රේඩියෝ වල ටීවී වල නිතරම කියනවනේ ඔවා. කිං කොරෝනා. ආපොයි දෙන්නේ අයිමත් කැඩුණ නේද මේ බෙල්ල නම් හරියට පාටන්නේ. පරාදේ තව චුට්ට දුරයිනේ යන්න තිබ්බේ. කොහෙද මේ දිස්ත්‍රික් අතර මාරු වෙන්න දෙන්නේ නැතුව චෙක් කරනවනේ හැමතැනම. මොනා කරන්නද ඉතින්? ඈ? පිටින් කපනේ කොහොම කපනවද දන්නේ පුදුම අයියා අම්මෝ අහහා මේ තියෙන්නේ භාණ්ඩයක් මේක මන් රිටි පයින ෂූරියෙද්ද කොහෙද මේ රජා මෙයාගේ මුල් අමාවිය සංවර්ධනේ වෙලා නැද්ද කොහෙද රජුරු හැමෝම කොන්නුනේ
රජෙක් කරන වැඩක්ද මේ කරන්නේ? වැඩ දැන්න හින්න තමයි ඉතින් මම බේරෙන්නේ. මේ රොබිය කවුද කියලා හැමෝම දන්නවනේ. අපි ඉතින් නැව ගිලුණත් බෙන්චුන් තමයි. ආදරේ පූජනීයයි. රබ ටීම පවුගුන්. අපෝයි පන්දම් කාරු සෙට් එක. රොබින් හුඩ්ගේ නිරුවත එළියුණා නේද? මාර වැඩි. මේ යනවා අනිවාර්ය පාස්වර්ඩ් එක මාර වෙන්න බැරි නේද? අය. පිමින් නෑනේ. ඒක ග්‍රෞස් නේද? මොකද කරන්නේ විසල්? ඒ නවත්තද කිව්වේ නවත්තනවා. ඒ මං උඩට මේ ඉන්නේ. නවත්තනවා නවත්තනවා. කොහොමද සෑහෙන කාලෙකින් දැක්කේ නේද පොලිස්? පොඩ්ඩක් එන්න සැනටයිස් එකකින් ඔටින්න පිහල ගන්නකන් ඈ. රෝස මාලිගාවට යආගන්න පුළුවන් වුණාද? අද තාම යන්න බැරි වුණා ඇහෙට. අතන කට්ටියක් ඉඳගෙන නවත්තනවා මොකක් හරි කරනවා කො. ඔබතුමා ඔය කියන්නේ අර නගර ආරක්ෂක සෙට් එක ගැනද? මොනවා? නගර ආරක්ෂක කිව්වා? ඔබතුමා ඒ ගැන වැඩි හිතන්න එපා. ඔබතුමා රජෙක්ගේ ෂේප් එකේ යන්න පුළුවන්. ඔන්න එහෙනම් වැඩේ හරි. මේ පාර නම් ශල්ලි නොදීම යනව නෙවෙයි හරිද? ඔයා බය නැතුව ඉන්නකෝ පොලියත් එක දෙන්න. රෝස මාලිගාවට ගිහිල්ලා මගේ වැඩේ කරන් ආවට පස්සේ එහෙනම් ඉතින් ජීවිතේට ඔය ශල්ලි ගන්න වෙන්නේ නැහැ. ඔය මාලිකාවට ගියේ කවුරුත් ගහටින් ඇවිල්ලා නැහනේ. හිටපු රජත් මරන්නේ කොරෝනා හැදිලා මං ඉන්න කාලෙමයි. මොකක්? ඔහෙ රෝස මාලිගාවේ ඉඳලා තියනෝද කියන්නේ? ඈ කියනවා බලන්න ඒක කොයි වගේද. ඉක්මනට කියනවා. ඕස පාටයි. ඒ වුණාට ඉතින් ඒක හරිම භයානකයි. එහෙම කොහොමද මං කොහොම හරි යන්න ඕනේ. මගේ අනාගත ආර්යාව වෙනුවෙන් මේ මාලිකාව මං කොහොම හරි අත්පත් කරගන්නවා. යමු මගේ අජානේ අශ්වයා. ඔයා පවනක් ලෙසින් අහසේ මාව අරගෙන යන්න මේ මාලිකාව වෙතට. එහෙම නැති වුණොත් ඉතින් මං දන්නවනේ කරන වැඩේ. ඉක්මන් කරලා යන්න යන්න කුපටියෝ. අනේ ඔයාට ඕනම දෙයක් දෙන්න. පුනකු දෙන්නම් කොල්ලු දෙන්නම්. අයියෝ අපේ ඒ අරගෙන යනවා. ඒ අශ්වයෝ ටික් 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 හෝ හෝ අශ්වයෝ ටික් යනවා. ඔන්න රජතුමනි ඔබතුමා ඉන්න තැනක මේක කියන්න කියලා චිත්‍රා කුමාරි ලියලා දුන්නේ රංගෝජා ගැන. මොනවද ඔය කියවන්නේ? කරන්න දෙයක් නැහැ රජතුමනි. මේක කියන්නම වෙනවා. කට මැස දෙඩු වට ලෝකෙට බොරු වට ගොනි කුට හැකි වෙද රජකම දරුමට ගොනි කුට හැකි වෙද රජකම දරුමට කට මැස දෙඩු වට ලෝකෙට බොරු වට මේ ලඟ ලඟම එනවා. මෙන්න මේ පැත්තෙන්ද කොහෙද? ඕ මේ පැත්තෙන් තමයි. ඉක් වෙනනේ. ඔව් මට පේන විදිහට අස්සයාගේ අඩිසද්ද ඇහෙන්නේ අන්න අර පැත්තේ. ඒතර රදත් ඇති. අස්සයත් එක්ක ඉන්නේ. ඌඩි පස්සෙන් බලන පොඩ්ඩක්. ඕ ඕ අයියෝ අමෝ අයියෝ වැඩේ වැඩේ ඒ අයියෝ අමෝ අමෝ අයියෝ දෙයෝ නේ වැදුන අයියෝ මම ඔයාලට කිව්වේ යාලගේ සද්ද දැන්න ළඟ ළඟම එන පරිස්සමෙන් අයින් වෙලා ඉන්නයි කිව්වේ. ඔහොම ඔහොම නවතිනවා මම මේ අන කරන්නේ නවතිනවා. ඕ හොයින් ගියාටි රෝස මාලිගාව. එහෙනම් මේක ඇතුලේ තමයි ජෝති කියපු විදිහට ඇරිසලාවල ඔප්පුව හංගලා තියෙන්නේ. ඕන්නේ නම් මම ළඟටම ආවා.
ඔබ ඔය යන ගමන භයානකයි. ඔබේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. මොකද ඔහෙ දරුණුවට කොරෝනා තියෙනවා. එහින්ද ඔබ කොහොමද දජතුමනි? ජෝති? උතුමානනි. නැගිටි. නැගිට්ටා. මගේ ඉතේ කිනුවයි. ඔය මොකද කරන්නේ මෙහෙ? මට ඔයාට වැදගත්ම දේ කියන්න අමතක වුණා. මං ආවේ ඒක කියලා යන්න. මෙන්න මේකයි දජතුමනි. ඔබතුමා මේ ඔප්පුව ගත්තොත් එහෙම ඒකේ බලපෑම ඔබතුමාට විතරක් නෙමෙයි මුළු රාජධානියටම ශාපයක් හැටියට බලපාන්න පුළුවන්. සමහර විට එහෙම වුණත් ඒ ශාපයෙන් අපේ රාජධානිය කවදාවත් දනුවදාලවත් ගොඩගන්න හම්බෙයි කියලා මං හිතන්නේ. ඔබතුමාට ඒක තේරුණාද? අව් මම මේ වෙලාවේ පොඩ්ඩක් විසි අපි පස්සේ කතා කරමු. හෝ මොකද ඒ ගඳ? රජ කෙන්න නියමිතයි දොර අරිනවා. අර තියෙන්නේ මේකට හරියනම තැන. ඔතනින් එක ගත්තහම ඔක්කොම හරි. මගේ අනාගත ආර්යාව රොස මාලිකාව අසලටම මම ඇවිල්ලයි ඉන්නේ දැන්. ඔබගේ පියාණන්ගේ උපන්දිනය වෙනුවෙන් මම මේ කරන කැපකිරීම ඔබ තේරුම් ගනිවි වටහා ගනින් කියා මා සිතනවා දේවිය. බියුටි කැම්වලින් මේ සෙල්ෆි ගන්න පුළුවන් කාලේ මේ ඇඳුරු නීති අස්සේ මාව ගින්නල මොකට රස්ති අදු කරාද මන්දා? පොඩක් ඔයා මෙන් මේ විදිහට ඉන්නවද? මෙයට මට මේ කැඳ ගන්න අමාරුයි. අර රොයල් පාටි වෙන මොඩල්ස්ලා ෆොටෝ ගන්නවගේ පොඩ ලස්සන පෝස්ට් එකක් දෙන්නකෝ. එතකොට මට පොඩි හැඟීමක් ඉන්නේ මේක අඳින්න. ඔයා දිගටම බොම්මකින් ඔහොම හිටියොත් මට මේ චිත්‍රය අඳ ගන්න අමාරුයි. මම එක පෝස් එක දීලා ඇති වෙලා. ඒකනම් නියමයි. මේ චිත්‍රය ඇඳොත් මට පුළුවන් මේකට සම්මානෙකුත් ලබා ගන්න. අර තියෙන්නේ ඒක තමයි තැන. මෙතන තමයි අනිවාර්යෙන් අරිශලාවල ඔප්පුව හංගල ඇත්තේ. ඒ කෙසේද මා එතෙන්ට ලං වෙන්නේ? මෙතරම් අගුළු ගොඩක් තමා තියෙන්නේ. ගැසිය යුතුයි හොඳ ප්ලෑනක්. ආවා අයිඩියා එකක්. යන් 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 යන්. අනේ කන් ලහගත්තා ඔන්නේ නං. අමතක වුණානේ නිව්ටන් මට කිව්වා සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවායි කියලා. දෙයනේ මං එක හොයාගත්තා. ඇරිශිලාවේ ඔප්පුව තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ ඒක නෙවෙයි. ඒකත් නෙවෙයි. මොකද්ද මේ? ඒකත් නෙවෙයි. අයියෝ මේක පමුළුවේ රෙදි කඩයක්ද කියනවලු. සෙවලුනි සෙවලුනි, එක්සරාවේ ඔප්පුවර රජ පණින්නයි හදන්නේ. මල්ලි වැඩේ අවුල් වෙගෙන එන්නේ. මම පයින්න යන්නේ. අපරාධ මේ කාලතුවක්ක උන්න මිස්සුනත් අයියේ මම පඩියෙන් ගෙවන්න ඕනේනේ. අතට ගත්තද කටට දාගන්න පින නෑ. මේ හොඤ්ඤ රජතුමනි, කටම
වහගෙන පැත්තකට වෙලා ඉන්න ඔහේ කියන උපදෙස් අහලා ඉවරලා තමයි මට මේ සේරම උනේ. මට වහන වෙලාව. මේ අහන්නේ. මට වැඩ තියෙනවා. කරුණා කරලා ජෝති තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න මම මගේ වැඩක් බලා ගන්න. හරිද? තමෝන්ගේ කේන්දර විශ්වාස කරලා තමයි මට මේ වෙනකම් වැරදුනේ. ඔබ උපන් වෙලා වැයදී. යන්නයි කිව්වේ. මේකයි යදතුමනේ. ඔබතුමන් ගහන්න ගියාට කමන්නේ. ඒ දඩගෙන පයින් යන එක හරිද? ඕක දැන්ද කියන්නේ? විශල් මේ අහන්න විශේ අපි පුළුවන් තරම් ඉක්මනට රෝස මාලිගාව ආක්‍රමණය කරන්න ඕන. මම නවතින්න කියනකම් කිසිම තැනක නවත්තන්නේ නෑ ඔයා. ජෝනි. ඔව්. මම ආවොත් ඉන්නේ ඇරිසලාවේ ඔප්පු අරගෙන එහෙම නැති වුණොත් මම ආයෙම ඉන්නේ නෑ. මං ආවේ නැති වුණොත් අරයව බලාගන්න. ඒ ඇහුණද යන්නයි කිව්වේ ඉක්මනට. බෙල්ල හොඳ වුණාද? මලාද කොහෙද? මේ විසිල්! විසිල්! අස්සයා ඉන්නවා කියන්නේ රජා මේ කොයි හරි ළඟ තැනක ඉන්න ඕනේ. තග්ගාලා ගිහිල්ලා ඉක්මනට හොයාගන්නවා කොයින් හරි. මානගතාර්යාව මා ඔබට ඇරිසිලාවේ ඔප්පු අරගෙන ආවා. ආර්යාව කිමද මේ දොර ලොක් කරලා? එතකොට ඔබට කොහොමද මම මේක දෙන්නේ කියන්නේ? මට කොරෝනා නෑ ළමයෝ. ඔයාට උච්චරටම ඔය ඔප්පු හොයාගන්න පුළුවන් වුණා නම් ඕක උඩට වෙන ක්‍රමයකට හොයාගන්න බැරි වෙන එකක් නෑනේ. ඔබතුමාට ඕකට ඒ හොඳ අදහසක්. ඔහ් අයියෝ දෙන්නේ ඔළුවට නේද වැදුනේ? අනේ සමා වෙන්න. ඒ වුණාට ඔයා දැක්කනේ මං ගඩොල් බාගෙන් උනා තිලක්කෙට ගහපු හැටි. මැනික ඔයා කොහෙද? ඔප් ඒ මතක තියාගන්නවා ඕගොල්ලෝ මේ සටන් කරන්න හදන්නේ මගේ අනාගත ආර්යාව ඉස්සරහදී කියලා. ගහන්න බලන්න ඉතින් නෑ යවයි.